අයිබෝන් ඔයාලා හැමෝටම ඊකෙත ICT අත්වලින් ඔයාලට අරගෙන බූලියානු වීජගණිතය සහ තාර්කික ద్వාර පාඩම් මාලාවේ තුන්වෙනි වීඩියෝ එකත් එක තමයි ඔයාලා මේ විදියට එකතුලා ඉන්නේ. ඉතින් අපි කලින් වීඩියෝස් දෙක බැලුවේ නැත්නම් අනිවාර්යයෙන් මේ දෙක බලලා එන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම පටන් ගන්න කලින් ඔයාලට අනිවාර්යයෙන්ම මතක් කරලා දෙන්න ඕන දේ තමයි අද අපි මේ කතා කරන්න යන වීඩියෝ එකට බූලියානු ප්‍රත්‍යක්ෂයන් ගැන හොඳ දැනුමක් තියෙන්නම ඕන. ඉතින් ඒ බූලියන් ප්‍රත්‍යක්ෂයන් ගැන අවබෝධයක් ඔයාලට නැත්නම් අපේ දෙවෙනි වීඩියෝ එක බලලා ඉන්න. මම ඔන්න දැන් උඩ කාඩ් එකක් දානවා වීඩියෝ එකේ. මෙතනින් ඔයාලට බලා ගන්න ඒ වීඩියෝ එකට යන්න පුළුවන්. ඒ වගේම යට ඩිස්ක්‍රිප්ෂන් එකෙත් ඒ වීඩියෝ එකේ ලින්ක් එක දාලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඒ දැනුම තියාගෙන මේ වීඩියෝ එක බලන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකෙන් අපි අද මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බූලියානු විචල්‍යයන් ගැන. ඊට කලින් මොකක්ද මේ විචල්‍ය කියන්නේ? සාමාන්‍ය ගණිතයේදී අපි දන්නවා ඕල් කාලයේම ගණිතයේදී විචල්‍යයක් කියනකොට මේ විචල්‍යයට ඕන අගයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ විචල්‍යින් කරන්නේ අගයක් මතක තබා ගැනීම වගේ දෙයක්. මෙයාගේ අගය ගැන අපි හරියටම දන්නේ මෙයා වෙනස් වෙනවා. විචල්‍ය කියන වචනේ තේරුම ඒක. එතකොට මෙයා අගයක් తాවකාලිකව මතක තියාගන්න අපි දන්නේ එයාගේ අගය හරියටම මොකක්ද කියලා. සරල අයිඩියා එකක් තියාගන්න විචල්‍යයක් කියන්නේ. එතකොට සාමාන්‍ය ගණිතයේදී නම් විචල්‍යයකට එන්න පුළුවන් අගයන් බර ගණනක් තියෙනවා. අපි දන්නවා 0.1 ඉඳන් 100 200 ලක්ෂ ගණනක් වගේම ඍණ 1 ඍණ 2 ඍණ 10 ඍණ 100 වගේ ඍණ ගණන් වුණත් එන්න පුළුවන්. දශම සංඛ්‍යා වුණත් එන්න පුළුවන්. හැබැයි බූලියානු වීජගණිතය ගත්තට පස්සේ හරි ලේසියි අපිට. මොකද බූලියානු වීජගණිතයේ අපිට විචල්‍යයකට එන්න පුළුවන් අගයන් දෙකයි තියෙන්නේ. එක්ක 0 එහෙම නැත්නම් 1. ඉතින් මේක තමයි මන්දගෙන ලේසිමදී බූලියානු වීජගණිතය ඇතුලේ අපි පාවිච්චි කරන 0.1 විතරයි. ඉතින් 0.1 විතරයි විතරක් පාවිච්චි කරන නිසා හරිම ලේසියි බූලියානු වීජගණිතයේ සුළු කිරීම කරන්න. ඒ වගේම තමයි විචල්‍යයක් කියනකොට x අකුර විතරක් හරි y අකුර විතරක් හරි එහෙම විශේෂ වෙලා නැහැ. අපිට ඉංග්‍රීසි ඔඩිය ඕන අකුරක් පාවිච්චි කරන්න පුළුවන්. A B C D P Q R S X Y Z මේ අකුර ඕන එකක්. 26ම ඕන විදිහකට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් අපි වැඩිපුර X Y Z ABC වගේ තමයි වැඩිපුර පාවිච්චි කරන්නේ. ඒක වැඩි හිතන්න එපා. ඉස්සරහට ගණන් හදාගෙන යද්දී ඔයාලට තේරෙයි. හරි. දැන් බලමු අපි බූලියානු ප්‍රමේයයක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේකත් අර සාමාන්‍ය අපි දන්න ප්‍රමේයක් වගේ තමයි. ඕල් කාලේ ඔය ජ්‍යාමිතිය වගේ විෂයන් වලට තිබ්බා එක ප්‍රමේයන්. ඒ වගේම තමයි සුළු කිරීම කරද්දී ඕන වෙන විශේෂ දේවල් ටිකක් තමයි මේ ප්‍රමේයන් කියලා තියෙන්නේ. එකින් එක විසඳගෙන යද්දී ඔයාලට මේක හොඳට තේරෙයි. අපිට හම්බුන පළවෙනි ප්‍රමේය තමයි මෙන්න මේ x and බිඳුව කියන එක. මේක ඔයාලට නොහුරු නම් සමහරවිට ඔයාලට කියනවා ඇති x. බිඳුව කියලා. කොහොමද අපි මේක විසඳගන්නේ? වැඩේ මෙහෙමයි. අපි මුලින්ම මේ x ට බිඳුව ආදේශ කරලා බලමු මොකද වෙන්නේ කියලා. අපි දන්නවා x ට බිඳුව ආදේශ කරොත් මේ බිඳුව හැමම තමයි. ඒ බිඳුව හැමම වෙනවා. x ට අපි මේ වෙලාවේ බිඳුව ආදේශ කරලා බලුවා. දැන් ඔයාලා බිඳුව ඇන්ඩ් බිඳුව එහෙම නැත්නම් බිඳුව ඩොට් බිඳුව කියන එක ගැන දන්නවා. අපි කලින් වීඩියෝ එකේදී අපි මේක කතා කරලා තියෙනවා. බිඳුව ඇන්ඩ් බිඳුව බිඳුවයි. හරි. ඒ ස්ටෙප් එක හරි. ඊළඟ පියවරට ගියාට පස්සේ මම x ට 1 ආදේශ කරලා බලනවා. 1 ආදේශ කරලා බලමු මොකද වෙන්නේ කියලා. 1 ඩොට් බිඳුව එහෙම නැත්නම් 1 ඇන්ඩ් බිඳුව බිඳුවයි. ඒ අනුව x ට බිඳුව වුණත් එහෙම නැත්නම් 1 වුණත් x බිඳුව වුණත් 1 වුණත් ලැබෙන්නේ අපිට බිඳුව විතරමයි. ඒ කියන්නේ xගේ මොන අගයට වුණත් ලැබෙන්නේ බිඳුව විතරයි. ඒ කියන්නේ x කියන්නේ x. බිඳුව කියන්නේ හැම වෙලෙම බිඳුවයි. එහෙම නැත්නම් x and බිඳුව කියන්නේ හැම වෙලෙම බිඳුවයි. ඉතින් මේක තමයි අපිට කතා කරන් තියෙන පළවෙනි ප්‍රමේය. ඊළඟ එකට යමු. ඊළඟ එක x ධන 1. ඉතින් මේකත් කලින් වගේම තමයි මම මුලින්ම x ට බිඳුව දාලා බලනවා. x ට බිඳුව දාලා බිඳුව O1 අපි දන්නවා එකයි. කලින් වීඩියෝ එකේදී කතා කරා. ඊට පස්සේ x ට 1 දාලා බලමු මොකද වෙන්නේ කියලා. 1 O1 එහෙම නැත්නම් 1 ධන 1 මේක ධන කියනකොට කැමති නෑ මම. 1 O1 ඒකත් 1යි. එතකොට අපිට තේනවා x බිඳුව වුණත් 1යි x 1 වුණත් 1යි. x ට මොන අගය ගත්තත් ලැබෙන උත්තරේ 1යි. එහෙනම් x ධන 1 කියන කෙනා x ට මොන අගය ආවත් හැම වෙලේම 1යි. එහෙනම් x ධන 1 කියන්නේ එහෙම නැත්නම් x O1 කියන්නේ උත්තරේ 1යි. ඊට පස්සේ අපි බලමු x.1 එහෙම නැත්නම් x x and 1 කොහොමද මේක විසඳගන්නේ කියලා. ඉතින් කලින් වගේම තමයි. දැන් නම් මම ඔන්න ටිකක් වේගෙන් කරගෙන යනවා. මොකද මේ ටික හරි ලේසි. මම x ට බිංදුව දානවා. බිංදුව and 1 එහෙම නැත්නම් බිංදුව dot 1 බිංදුවයි අපි දන්නවා ඒක. දැන් මම x ට 1 දානවා. 1.1 කියන්නේ 1මයි. ඒ කියන්නේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන විශේෂ දෙයක් තියෙනවා. කලින් ඒවට වඩා x බිංදුව වෙලාවේ අපිට උත්තරේ ලැබෙන්නේ බිංදුවමයි. x බිංදුව වෙලාවේ අපිට උත්තරේ ලැබෙන්නේ බිංදුවමයි. x 1 වෙලාවේ අපිට උත්තරේ ලැබෙන්නේ 1මයි. ඒ කියන්නේ x ට ගන්න අගයමයි හැම වෙලෙම උත්තරේ විදිහට ලැබිලා තියෙන්නේ. එහෙනම් මේකේ උත්තරේ වෙන්නේ x කොහේ හරි තැනක ගානක අපි x.1 එහෙම නැත්නම් x and 1 කියන එක දැක්කොත් ඒකේ උත්තරේ වෙන්නේ x කියන එක. හරි. ඊළඟ ප්‍රමේයය x ධන බිංදුව. මේක විසඳගන්නත් කලින් ක්‍රමෙම තමයි මම x ට මුලින් බිංදුව දානවා. අපි දන්නවා බිංදුව o බිංදුව එහෙම නැත්නම් බිංදුව ධන බිංදුව කියන එක උත්තරේ බිංදුවයි. ඊට පස්සේ මම x ට 1 දානවා. එතන 1 ධන බිංදුව එහෙම නැත්නම් 1 o බිංදුව කියන එක උත්තරේ එකයිනේ. අර කලින් ගානවා වගේම තමයි මේකත්. මේ බලන්න x ට බිංදුව තියෙන වෙලාවේ උත්තරේ බිංදුව එන්නේ. x ට 1 තියෙන වෙලාවේ උත්තරේ 1 එන්නේ. x ට ආදේශ කරන ගානමයි උත්තරේටත් එන්නේ. එහෙනම් මෙතනත් උත්තරේ වෙන්නේ x ම තමයි. ඒ කියන්නේ x o බිංදුව කියලා කොහේ හරි තැනක තිබ්බොත් එතන උත්තරේ වෙන්න ඕන x මයි. හරි. ඊළඟ ප්‍රමේයට යමු. x.x මේක ටිකක් වෙනස්. මේකේ තේම අමාරු නෑ. කලින් වගේම තමයි. x ට බිංදුව දැම්මොත් ඉබේම මෙයාටත් බිංදුව වෙනයි. මෙයාත් බිංදුවනේ. x බිංදුව නම් මෙයාත් බිංදුවයි. බිංදුව ඩොට් බිංදුව එහෙම නැත්නම් බිංදුව and බිංදුව අපි දන්නවා බිංදුව. සිම්පල්. ඊට පස්සේ x ට 1 දැම්මොත් අපිට මෙයාවත් 1 දාන්න වෙනයි. මේ තියෙන්නේ x මනේ. 1.1 එහෙම නැත්නම් 1 and 1 අපි දන්නවා 1යි. ඒ කියන්නේ මෙතනත් කලින් වගේම තමයි x ට අනුව උත්තරේ වෙනස් වෙනවා. x බිංදුව නම් උත්තරේ බිංදුව. x 1 නම් උත්තරේ 1යි. ඒ කියන්නේ x ගේ අගයම තමයි උත්තරේට ලැබිලා තියෙන්නේ. මෙතන උත්තරේ වෙන්නේ x ම තමයි. ඊළඟ ප්‍රමේයයට ගියොත් කලින් වගේමයි. මේවා ලේසි. x ධන x. මම x ට 1 බිංදුව දානවා. එතකොට මෙතනත් බිංදුව. අපි දන්නවා බිංදුව o බිංදුව එහෙම නැත්නම් බිංදුව ධන බිංදුව කියන එක බිංදුව. ඊට පස්සේ x ට 1 දාලා බලනවා. එතකොට මෙතනත් එකයි මෙතන තැන් දෙකේම එකයි. x 1 වෙච්ච වෙලාවට 1 ධන 1 එහෙම නැත්නම් 1 o 1 අපි ගන්නවා උත්තරේ 1යි. එතකොට ඔයාලට පේනවා x ට බිංදුව දැම්මොත් උත්තරේ බිංදුවයි එන්නේ. x ට 1 දැම්මොත් උත්තරෙත් 1යි එන්නේ. ඉතින් ඒ කියන්නේ x ධන x කියලා කොහේ හරි තැනක තිබ්බොත් එයාගේ උත්තරේ වෙන්නේ x. මේකත් තවත් එක් ප්‍රමේයක් අපිට කතා කරන්න තියෙන. ඊට පස්සේ එක්කන ඔන්න ටිකක් වෙනස් කලින් ඒවට වඩා x.x bar එහෙම නැත්නම් x and x bar තමයි මේ ඉන්නේ. මෙයත් ලේසි අමාරු නෑ. x ට බිංදුව දැම්මොත් අපි දන්නවා x bar කියන්නේ එකයි. අපි කලින් කතා කරලා තියෙනවා මේකනේ. x ට x ගේ අගය බිංදුව නම් අපි දන්නවා x bar කියන එකෙන් වෙන්නේ තියෙන අගය අනිත් පැත්ත ගන්න එක. එතකොට මෙයා එකක් වෙනවා. එතකොට බිංදුව dot 1 එහෙම නැත්නම් බිංදුව and 1 බිංදුවයි. x ට මම 1 ආදේශ කරොත් අපි දන්නවා එතකොට ඉබේම x භාගයගේ බිංදුවක් වෙනවා. එතකොට 1 ඩොට් බිංදුව එහෙම නැත්නම් 1 and බිංදුව බිංදුවයි. x ට මොන අගය ආදේශ කරත් බිංදුව ආදේශ කරත් උත්තරේ බිංදුවයි. 1 ආදේශ කරත් උත්තරේ බිංදුව. ඒ කියන්නේ x මොන අගය ගත්තත් අනිවාර්යයෙන්ම මේ ප්‍රමේයයේ උත්තරේ බිංදුවයි. ඉතින් මේකත් අපිට තව කතා කරන්න තියෙන එක ප්‍රමේයයක්. මේ හැමදේම පොඩ්ඩ වැඩගත් වෙනවා අපේ ඉස්සරහා වැඩවලට. ඊළඟ ප්‍රමේයයට යන්න. මේකත් කලින් වගේම තමයි ලේසියෙන් විසඳ ගන්න පුළුවන්. මම x ට බිංදුව දානවා. බිංදුව ධන 1. එතකොට මේ x bar කියන එක එක්කිනා 1 වෙනවා. x බිංදුව නම් x bar 1යිනේ. බිංදුව ධන 1 එහෙම නැත්නම් බිංදුව o 1 අපි දන්නවා 1යි. ඊට පස්සේ මම x ට 1 දානවා. එතකොට x bar බිංදුව කරන්න වෙනවා. එතකොට 1 ධන බිංදුව එහෙම නැත්නම් 1 o බිංදුව කියන කෙනා 1යි. දැන් බලන්න x ට මොන අගය ලැබුණා. x ට x බිංදුව වුණත් උත්තරේ 1යි. x 1 වුණත් උත්තරේ 1යි. ඒ කියන්නේ මොන කෙනා x මොන විදියට වෙනස් වුණත් අවසාන උත්තරේ 1 වෙන්නම ඕන. ඉතින් එතකොට මේ ප්‍රමේය x O X bar සමානයි හැම වෙලෙම එකට. මෙන්න මෙයා අපේ අවසාන කෙනා. මෙයා ටිකක් අමාරුයි තේරුම් ගන්න. ඒ උනාට එහෙම හිතන්න එපා. අපි ලේසියෙන් බලමු මේක කරන්නේ කොහොමද කියලා. X ගේ bar දෙකක් තියෙනවා. ඒ කියන්නේ X වරගෙන ඒකට එක bar එකක් දාලා තව bar එකක් ඊටත් උඩින් දාලා. බලමු. මම X බිඳුවයි කියලා මුලින් හිතන්නම් ඕන. හරිනේ. X බිඳුවයි කියලා හිතාගෙන එතකොට අපි දන්නවා X bar කියන්නේ එකයි. මේක අපි හැමෝම දන්නවා. X බිඳුව නම් X bar කියන්නේ එකයි. එහෙනම් X ගේ තව bar එකක් දැම්මට පස්සේ උත්තරේ බිඳුව වෙනවා. දැන් ඔයාලට මේක එකපාර තේරුනේ නැතුව ඇති සමහර විට. මම කියන්නේ මේකයි. අපි මුලින්ම මේක කැරි වලට කඩාගමු මෙන්න මෙහෙම. මම මෙන්න මෙයාව කොටු කරගන්නවා මෙතනින්. හරිද? මේ කොට්ට ඇතුලේ ඉන්නේ X bar නේ. අපි දන්නවා X bar කියන්නේ එකයි. ඒ කියන්නේ මේ කොට්ට ඇතුලේ තියෙන අගේ එකයි. ඒ එකට මෙන්න උඩින් ඉන්නවා not එකක්. එහෙම නැත්නම් bar එකක්. එක bar එකකින් ගියාම බිඳුවයි. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. X බිඳුවයි X බිඳුවයි. එහෙනම් X bar එකයි. X bar ට තව bar එකක් දැම්ම. ඒ කියන්නේ මේ තියෙන ගානත් ආයෙත් අනිත් පැත්ත පෙරලන්න ඕන. එක තිබ්බ කෙනා ආයෙ අනිත් පැත්ත පෙරලනවා කියන්නේ බිඳුවයි. සරලයි. අපි මේක අනිත් විදිහට කරමු. ඒ කියන්නේ X ට 1 දාලා බලමු. කලින් වගේම තමයි X ට 1 දැම්මොත් X bar කියන්නේ බිඳුවයි. ඒ වගේම X ගේ bar දෙකක් දැම්මොත් එයාට උත්තරේ එන්න ඕන එකයි. කලින් වගේම ඕනනම් ආයි try කරමු. මේ කොටුව මම වෙනම ගත්තොත්. ඒ කියන්නේ X bar කියන එකනේ. X bar අපි කලින් කතා කරා බිඳුවයි කියලා මෙලින්. X bar බිඳුව නම් ඊට උඩින් මේ කොටුවට පිටින් තියෙන තව bar එකක් තියෙනවා. බිඳුවේ bar එක එකයි. ඉතින් ඔයාලට තේරෙන්න ඕන දැන් මෙන්න මෙහෙම දෙයක්. මේක හොඳට අවබෝධ තියාගන්න. X බිඳුව වෙලාවේදී X ගේ ඩබල් bar එක එහෙම නැත්නම් X ගේ bar දෙකක් දැම්මත් ඒත් බිඳුව. X එක වෙලා තියෙන වෙලාවට, ඒ කියන්නේ X ගේ අගේ එක වෙලාවට X ගේ ඩබල් bar එක එහෙම නැත්නම් X ගේ bar දෙකක් දැම්මත් ඒත් එකයි. X ගේ අගේමයි X ගේ ඩබල් bar වලට එන්නේ. X ගේ අගේමයි X ගේ ඩබල් bar වලට එන්නේ. අපිට මෙහෙම හිතන්න පුළුවන් නේද නිකන්. නිකන් පොඩි දෙයක් මතක තියාගන්න නිකමට පොඩි දෙයක්. ඇත්තටම මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. ඔයාලට මතක තියාගන්න ලේසියට. මේ උඩ තියෙන බා එකට යට තියෙන බා එක කැපිල යනවා කියලා අයිඩියා එකක් ඔයාලට ගන්න පුළුවන් මෙතන. උඩ තියෙන බා එකට යට තියෙන බා එක කැපිල යනවා වගේ දෙයක් වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. එහෙම දෙයක් වෙන්නේ නැහැ කවදාවත්. ඒ වගේ දෙයක් වෙන්නේ. ඒක නිසා අපිට උත්තරේ ගන්න පුළුවන් මේක X කියලා. ආයිත් කියන්නේ X බිඳුව වෙලාවට X ඩබල් bar බිඳුවයි. X එක වෙලාවට X ඩබල් bar එකයි. ඒ කියන්නේ X ගේ අගයමයි එයාගේ ඩබල් bar එකට ලැබිලා තියෙන්නේ. එහෙනම් X ඩබල් bar හැම වෙලෙම X විදියටම තමයි තියෙන්නේ. වෙනසක් නැහැ. ඉතින් ඔන්න අපි අපේ ප්‍රමයන් ටික කතා කරා. මම හිතනවා මේක හැමෝටම තේරෙන්නේ නැති කියලා. නොතේරෙන තැනක් හරි මොනවා හරි ප්‍රශ්නයක් හරි තියෙනවා නම් පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. ඒ වගේම තමයි මේ ප්‍රමයන්ටික ඔක්කොම ඔයාලට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් වෙන්න. මම post එකක් විදිහට අපේ FB page එකේ දාලා තියෙන ඔක්කොම ලස්සනට ඔක්කොම ටික එකට දාලා තියෙනවා එතන. ඒ post එක ඔයාලට බලන්න පුළුවන් link එක මම පල්ලෙහා description එකේ දාලා තියෙනවා. අනිවාර්යයෙන්ම අපේ FB page එකට ගිහලා මේ post එක ඔයාලට download කරලා ළඟ තියාගන්න පුළුවන්. හදිසි වෙලාවක මතක හිටින්න ඒක බලන්න. ඒ වගේම අමතක කරන්න එපා අපේ ඒ ගමම අපේ page එකටත් like එකක් දාගෙන යන්න. යාළුවෝ අතරෙත් මේ වීඩියෝ එක share කරලා යාළුවගෙත් අදහස් අපිට දෙන්න. ඔයාලගෙත් අදහස් පල්ලෙන් comment දාගෙන යන්න. අපේ channel එක subscribe කරලා ලැස්ති වෙලා ඉන්න. ඊළඟ වීඩියෝ එකත් අපි ඉක්මනටම දෙන්න සූදානම් ඉන්නේ. එහෙනම් ඊකේ YouTube channel එක වෙනුවෙන් මම අයශානුක ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.